ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දිනේ සම්පූර්ණයෙන්ම ඒ රක්ෂිත පැකට්ටු බාර ගැනීමේ කටයුත්තේ නිරත වුණා. ඒ අනුව ලියාපදිංචි රක්ෂිත පැකට්ටු 712318ක් බාර අරන් තියෙනවා ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින්. වැඩිම තැපැල් ජන සංඛ්‍යාවක් අඩංගු වන කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට පිටත් කිරීමේ කටයුතු තාමත් සිදු වෙනවා. අනිකුත් කාර්යාලවල කටයුතු 80%ක වගේ ප්‍රමාණයෙන් අවසන් කරලා තියෙනවා. ඒ වගේම නිලචන්ද දැන්වීම පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මෙතුණ කොමිෂන් සභාවෙන් ඒ තේරීම් බාර නිලධාරීන් මගින් ලබා දෙන්නේ සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා. සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා බාර ගන්න නිලචන්ද දැන්වීම පත්‍රිකා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා සිට ගෙයින් ගැට බෙදීම් කටයුතු කරන්නට. අපි බලාපොරොත්තු වෙනවා නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදහැරීමේ විශේෂ දිනය සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා ක්‍රියාත්මක කරන්නට. කායික දුබලතා හේතුවෙන් චන්දපොලට යා නොහැකි පුද්ගලින් සඳහා ප්‍රවාහන පාසුකම් ලබා ගැනීමෙන් වින් ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. චන්ද විමසීම් පැවැත්වෙන ප්‍රදේශයේ තේරීම් බාර නිලධාරීවරයා වෙත තමන් හෝ වෙනත් අයෙකු විසින් සකස් කළ අයදුම් පත්‍රයක් යොමු කිරීමේ හැකියාව පවතිනවා. කිසිවිටත් අපේක්ෂකයෙකු චන්ද නියෝජිතයෙකු බලේලත් නියෝජිතයෙකු හෝ ප්‍රාදේශීය නියෝජිතයෙක් නොවන පුද්ගලයෙකුගේ සහාය ඊට ලබාගත යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එසීම පූර්ණ හෝ අර්ධ දුෂාබාධිතත්වයට පත්වුවන් සඳහා චන්ද පත්‍රිකාව සලකුණු කරගැනීම වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු රැගෙන යා හැකි පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1155ක් මේ විනිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1100ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4ක් ඊට ඇතුළත්. මේ අතර ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් බාර ගැනීම ඊයේ සිට ආරම්භ වුණා. ලබන මස 13 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ඒ සඳහා අවස්ථාව පවතිනවා. එම දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.